අද අපි කතා කරන්නේ බොහෝ ගුණගෙන දෙන කසකසා ඇට ගැන. බොහෝ දෙනා කසකසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහා. විශේෂයෙන්ම බීම වර්ගවලට වගේම වටලප්පන්, පුඩින්, සලාද, ජෙලිවලට රසකාරකයක් වගේම අලංකාරයක් එකතු කර ගැනීම සඳහාත් කසකසා ඇට යොදාගනු ලබනවා. බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ කසකසා ඇටවල ඉතා ගුණදායි පෝෂ්‍ය පදාර්ථයන් තියෙනවා කියන කාරණාව. හින්දි භාෂාවෙන් කසකසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් කියලා. කසකසා ඇට නිල්සා සුදු වර්ණවලින් යුක්තයි. කසකසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 13ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 99ක්, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41 මිලිග්‍රෑම් 56ක්, කෙඳි ග්‍රෑම් 19 මිලිග්‍රෑම් 5ක්, ප්ලේට් මයිකෝග්‍රෑම් 82ක්, නියෝසින් මිලිග්‍රෑම් 89ක් අන්තර්ගත වෙනවා. මීට අමතරව තවත් පෝෂක ගුණයන් කිහිපයක්ම කසකසා ඇටවල අඩංගුව තියෙනවා. කසකසා ඇටවල තෙල් මගින් කාන්තාවන්ගේ සරුභාවය වැඩි දියුණු කරගැනීමට හැකි. පැලෝපිය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස්, අනවශ්‍ය කොටස් දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතයි. ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතිනවා. කසකසාවල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනවා. එමගින් මල හොඳින් පිට කිරීමට උදව් කෙරෙනවා. අර්ශස් ඇති රෝගීන්ට කසකසා ඇට ඉතාමත් ගුණදායකයි. කසකසා ඇට අඩංගු බිම් වර්ග පානය කිරීමෙන් කොටිසෝල් හෝමෝනේ පහළ බසිනවා. එමගින් මානසික පීඩනය දුරුකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කරනවා. මේ නිසා නින්දට පෙර කසකසා ඇට සහිත බිම් වීදුරක් පානය කර නින්දට යාමෙන් මහන්සිය දුරුකර සුවබර නින්දක් උදා කරනවා. නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කසකසා ඇට සහිත බීම ඉතාමත් ගුණදායකයි. එමගින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල සඳහා ඉතාමත් ගුණදායක වනවා. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂක සංඝටක අන්තර්ගතව පවතිනවා. ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළක්වාලනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරෙනවා. මේ නිසා බුද්ධිවර්ධනය සඳහා කසකසා ඇට බොහෝ උපකාරී වනවා. සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට කසකසා උදව් කරනවා. ආර්ථව හරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතාමත් ගුණදායක වනවා. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද කසකසා ඇට ගුණදායී වනවා. හිසකෙස්වලට වගේම සමටත් ඉතාමත් ගුණදායක වනවා. දද කුෂ්ඨ ඇතිවීම වළක්වාලනවා. විටමින් B අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතාමත් ගුණදායී වනවා. පිළිකා නාශක ගුණයත් කසකසා ඇටවල පවතිනවා. විටමින් B සහ කැල්සියම් මගින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබා දෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට මේ උදව් කරනවා. නමුත් කිසි විටක එක දිගට සෑම දිනකම කසකසා ඇට ගැනීම කර ගැනීම අහිතකරයි. මෙසේ එක්වර කසකසා ඇට පෙඟෙන්නට තබා ගැනීමෙන් වැඩි කොටස බෝතලයකට දමා පානය කිරීමට හැකි. වර්තමානයේ වෙනකොට අපි බටහිර වෛද්‍ය ක්‍රම පස්සේ ගියාට ඉස්සර කාලේ හැම ප්‍රශ්නයකටම විසඳුම ලබා දුන්නේ ස්වභාවික බෙහෙත් මගින්. ඉතින් බර අඩු කරගන්න දඟලන අයට රසම රස බීමක් හදාගන්නටත් මේ කසකසා භාවිතයෙන් පුළුවන්. මීපැණි මේසැහැඳි දෙකක්, ලෙමන් ගෙඩියක්, කසකසා මේසැහැඳි දෙකක්, වතුර කෝප්ප එකහමාරක් මීට අවශ්‍ය වෙනවා. කසකසා ඇට වතුර ස්වල්පයකට දාලා පැයක් පමණ තබන්න. පිටතින් ඇති වතුර බුබුලක් වගේ ආවරණය තමයි කසකසා ඇටවල ඇති තන්තුමය කොටස. ඒවට හොඳින් වතුර උරා ගන්නවා. ඉන්පසුව මේ ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරලා බ්ලෙන්ඩර් කරලා උදේ හිස්පඩ පානය කරන්න. ඉතින් ඒ මගින් ඔයාගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න ඔයාට පුළුවන්. මම මුලින් කිව්වා වගේ කසකසා ඇට භාවිතා කිරීමෙන් ඒකේ තියෙන ගුණ තමන්ගේ ශරීරයට ලබා ගන්නත් ඔයාට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ දිනපතාම බලන්න හෙළ රහස් අපේ YouTube channel එක subscribe කරන්න. පහතින් තියෙන bell icon එක click කළොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන දැනගන්නත් ඔයාට පුළුවන්. එහෙනම් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.